පු අදත් අපි සුපපුරදු පාරිද මනගහන්නේ ඔබගේ දොල්හ ශ්‍රේණිය සංයුත්ත ගනිීතය ත්‍රිකෝණමිතිය පාඩම් මාලාවේ දාහතරවෙනි පාඩමින්. මේදක්වා අපි ත්‍රිකෝණමිතිය පාඩක් ධාතුනක් සාගච්ඡා කරලා තියෙනවා. ඔබට ඒ පාඩන්ටික YouTubeු කැනල් අ හරහා නැරැඹීමේ පහසුකම තියනවා. ඉතින් දරුවනේ මේ ත්‍රකෝණිතිය පාඩන්ටිකුපට තාමත්න වැදගත් මුලපාඩන්ටික අධ්‍යනකාන්න ැරිවෙච්ච දරුවන්ට මම ආරාධනා කරනවා YouTube channelනල්න්නයි හරහා පසුගිය පාඩන්ටික නරඹලා අද දවසේ පාඩමට සහභාගීවෙන්න කියලා. අල්දවසේ පාඩමත් ඔබට YouTube චනල් එන්න අ හර නරබන්න පුළුවන්. එහෙම න් දුවේ පුතේ සුපරුදු පරිදි හැමදාම අපි දවසේ පාඩම ආරම්භකන්න ප්‍රථම මේදක්වා කරපු වැදගත් කරු මොනවාද කියන එක ආවර්නය කරනම් බොදය කරුණු මේ පාඩමටත් ඉතාමත්න වැදගත්ව නිසා. අදදවසය මම පසුගිය පාඩම්බල වැදගත් කරුන්ටක ඔබට වෙනස් ආකාරයකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් බලමු අපේ පාඩම අද පාඩම අවශ්‍ය පෙරදැනුම. මමවට ශ්‍රිකෝනමිතිරි පැහැදිරි කලා මෙන්න මේ විශේෂ කෝනටිකර. බදන්නවා, අන්සක බින්දුව තිය හතලිස්පහ හැට අනුව. මෙන්න මේ කෝනයන් හි ස්විිකෝනමිතික අගන්ටක සයින්ටීටා, කොස්තීටා ටෑන් ටීටා අගයන්ටික ටීට ෝනේ අගියන් ගන්නා අවස්ථාවේදී අගය ඔබට ඉතාමත් වැදගත්. මේ වගුව ඔබට සිිකෝනමිතිය සංයුත්ත ගනිතේ ත්‍රිකෝනමිතිය පාඩ විතරක් නෙමේ අනිපාඩංවලටත් අවශචයි. ඒවාගේම ෞතික විද්‍යාපාඩන් වවලට තවශ්චයි. නිසා ඔබ මනසේ හොඳින් මතගේ තබාගත යුතුයි. තින් මේ අනුපාතටිකිය තියෙන රටාාවල් ටිකත්මම මේ පාට ආරම්ේදී මේ පාඩම සාගච්චවන කතා කර. ඔපට පේන ඇති මේ අගේ්‍යන්ටික සයින්නොල් ක්‍රමෙන් වැඩුවේ යනවා කොස්සරදි ඒ අග්‍යන්ටික මාරු වෙලා නැවත අඩුවමින් යනවා. ටෑන්නගේ ගන්න ග්‍යාම සයින්ටීටා බෙදීම කොස්තීටා තමයි ටෑන්ටීට කියලා කැන්නේ තර සයින්න්නගේෙන් කොස් අගේ බෙදවාම තමයි. ෑැන්නගේ බිලතිඉන්නේ. ඔය රටාවල් ති ගත්තෙක් කළ ගත්තාම මේ වගුව පහසුවේ මතගතියාගන්න පුළුවන් බව දරුවන්ට පැදිලි ඇති. එමනං ඔන්න වැදගත් කරුණත් තමයි විශේෂකෝනවල ත්‍රිකෝමිතික අනුපාතවලාගය. එමනං අපි ඊළඟට වැදගත්කරුණ වශයෙන් සාගච්චා කළේ රිීනකෝනයන්නි ෆිකෝනමිතික අනුපාත ධනකෝණයක්කසි දිරිපාත් කරන ආකාරය. මම දරුවන්ට ්‍රිකෝමිතිය. පළවෙනි පාඩමේදී තහවුරු කරා මේ ධනකෝනයක් කියන්නේ මොකක්ද. ඒවගේම රීනකෝණයක් කියන්නේ මොකක්ද කියන එක. අපි ධනකෝන සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතියදී අපි ධනකෝනයක් ස සම්මත කරගන්නේ කිසියම් ආරම්භක පිහිතීමක ඉඳං වාමාවර්තව මයිනකෝන අපි ධනකෝනලස සම්මත කරගන්නවා. ඒවගේම ආරම්භක පිහිතීමක ඉඳ, දක්ෂිණනාාවවර්තවර ලෝසි කටු කරගෙන පැත්තට. දක්ෂිණනාාවර්තව බ්‍රමණය උනහම, ඒක අපි රිනකෝනයක් කියල සම්බත කරගෙන තියෙනවා. ඒමනං ඔන්න අපි සයින් රිනටීටා අගේ අපට ලියන්න පුළුවන් රින සයින්ටීටා කියලා. ඒවගේො රිනටීටාගේ ධනකොස්තීට දරු මතකතියාගන්න හොඳදවේක. ඒවගේ ටෑන් රිනටීටා කියලා කියන්නේ රිනටෑන්ටීටා කියලා ගන්න පුළුවන්. ඒමනං ඊට අන්ුරූපව කොසෙක් කොට් අනුපාතියන් මොකද දෙ වෙන්නේ කියනක දැන් දරුවන්ට මතකේෙන් ගන්න පුළුවන්. . මේ පැත්ේ ප්‍රධනා ග්‍යන්ටික මකතියා ගත්තම කොසෙක්සෙක් ගොට්ටබට මනසින් හදල ගන්න පුළුව. ඊළඟට අපි කතාකරා වෘත්තපාද හතරක් තිෙනවයි කියලා. පලවිනි ෘර්තපාදය දෙවෙන වෘතපාදය තුංගෙන වෘර්තපාද සහ හතරවෙනි ෘතපාදය වශන්. මේ වෘතපාදවලදී එ එක් ත්‍රිකෝනමිතිකගේ වටිනාකම ලකුණ මොකක්දද කියනකත් අපිට ඉතාමත්මමදගත්තෙනවා. එමනම් පලවිනි ෘර්තපාදයදී සියනුම ්‍රකෝනුමිතික අනුපාත දානයි. වෙනවෘර්ත පාතියේදී සයි. සයින් ධනනං කොසෙක් අගත් ධනවෙනවා. එ ඕ සයි තුංගෙනවෘර්ත පාදයේදී ටෑන් ඊළගන්නු පාතිේදී කෝස් ඕල් සයි ටෑන් කෝස්. ඒවගේ මේ මතකතියාගන්න කෙටිකල්ම කීපය උත්මන් දරුවන්ට පැහැදිලි කරා. මේ ලක්ෂේත් අපිට ඉතාමත්ත වැදගත් වෙනවා. ඊළඟට බලන්න අපිට ඉතාමත්ම වැදගත්වෙන වැදගත් අවස්ථාවතමයි. ෆයිබැදීම දෙකේ නිකිිල ගුණාකාර සහිතකෝන. ෆයිබැදීම දෙකේ නිකිල ගුණනාකාර සහිතකෝණවලින් දුන්නාම ඒ අපි මූලි ත්‍රිකෝණ මිති අන්නුපාතම ලිය ගැනීමි හැක අපිට වශසයි. ඒ සඳහා අපි කෙටිකම කීපයක් සාගච්ඡාන් කරා. අප මම චුට්ටක් දැන් මේ අස්ථාවේදී ඒ ක්‍රමටික දරුවන්ට නැවත මතක් කළ දෙන්නා. එම නම් බන්න සයින් ෆ බෙදීම දෙක දන්න හෝර ඉන ටීටා කියලාගන්න. වන්න එන්නෝලාගේ තමයි. ේ හරි ටේ හරි වෙන්නේ. එවනම් බලන්න එනොලාගේ ඔක්තේ වෙන අවස්ථාවේදී මේ මූලික ත්‍රකෝනමිතික අනුපාතය සයින්නග මාරු වෙනවා කොස් අගේට. ඒවගේ බලන්න තැන් අගේදීත් මාර වෙනවා කොට් අගේ දක්වා. එනොලාගේ ඉර්ටේ වෙනකොට මෙන්න මේ රූපය, මූලික රූපය වෙනසාක් වෙන්නේ නැෑැ. ඒ විදදිහටම ගන්න හොළවා. කොස්සොලත් මේ ලක්ෂණේම තිනමන් දරුවන්ට එක පැහැදිලි කරන්න. එව නම්බලන්න සයි5 බෙදීම දෙක දනහෝරින ටීතා. එවගේ ටැන්5 බෙදීම දෙක ධනහෝරින ටීට. අවස්ථාවේදී එන්වලාගේ ඔක්තේ නම් සයින්නගේ යනවා කොස්ටටන්නගේ යනවාොට එන්නලාගේ ඉටටේ වනවිට මුලි රූප මාරුවවෙන්නන්නේ නැහැ. ඉටවස තන ලකුණක් දාලා තියනවා. ඒ ලකුුණෙන් කියන්නම කදද මෙන්න මේ කෝනට දාල උර්ථපාද ලකුණ යොදන්ට ඕනේ. මේකෙදී අපි ගැටලු බොහෝමයක් ත්‍රිකෝණමිතිය හතුරනි පාඩන පස්සනි පාඩමේති සාගච්චා කරා. එනිසා දරුවෝ ඒ පාඩන්ටික නැවත බල්ලා මේ ගැටලු කීපෙකුත් අපි සාගච්චා කර හොඳයි අධ්‍යනගල හවරු කරගන්න. මෙ තියෙන්නේ කොස් අගේ. එඒ කොස්සගේරිීත් බලන්න ඔත්තේ අවස්ථාවදමි කොස් අවස්ථාවදි ය සයිනොල්ට එ ඉරට්ටේ වනකුට මූලික කොස් අග එහෙමම තියෙනවා මේ තියෙන්නේ. N5 බදීම දෙක දනෝරිනටීට කෝනයට අදාළ ෘර්ථපාදකෙ ලියන්ට වුුණේ. එමනම්බලන්න N5 බදීම දෙක දනෝරීට වෙන අවස්ථාවේදී. එනියාගේ ඔක්තේ වුුණහම සයින් අගයක් නං කොස්ත යනවා කොස්සගයක් නං යිට යනවා ටෑන් අගයක් නං කොට්ට යනවා පැහැදිලිියබට. එ ඉරටේ නං සයින් අගේ සයින්මයි කොස් අගේ කොස්මයි ටෑන්නගේ ටෑන්මයි අදාල කෝනය අනුව මෙන්න මේ කෝන අනුව අපි මෙතන පුෘතපාදක අනුව ලකුණ යෝදනවා මෙන්න මේ ආකාරයට. දැ මේ විදිහටක මත්තකතියා ගන්නත් පුළුවන්. ඒවගේ මම ඔබට තවත් ආකාරයක් ඉදිරිපත් කරා. මේකද තියනෙම් ද මේ තිී ආරම්භ කරයකන ්‍රමණ අවස්ථාව ට ෝන ෆයි බෙදීමමදකරන ට ෆයි බේදීමද දන ටට මේ කෝනය ම මේ රව්ම එලියෙන් දාලා තියනවා. ඔබට පැහැදිලි මෙන්න මේ අසෙන් ට කෝනේ දී ෆයින ී ෆයි දන ටීට දෙකක් ෆයින ටී ඒවගේ මේ ීට බ්‍රහමණ වෙෙනයින අවස්ථාවේදී මෙන්න මේ කෝන හතනදී මේෝය මෙන්න මේෝනය මේ කෝනය මේ අගේ දී. සයින්නගේ සයින් මයි කො අගේ කොස්මයි, ටෑන්නග ටෑන්මයි. උර්තබාදක යනුව අපපි ලකුණ යොදන්ට ඕනේ. ෆයිබැදීමද දෙේ ඔත්තෙ ුණනාාකර ලබවෙන්නේ මෙන්නම අවස්ථාවරදදිී. තවවාට්‍ය අ බ්‍රමලාවත් මෙන්න මේ අවස්ථාවනදී. ඒ අවස්ථාවදමකද වෙන්නේ සයින්න්නගේ යනවා කොස්ට කොස් අගේ යනව සයින්ට ටෑන්නගේ යනව කොට්ට. දැම් මේ රූපෙත් දරුවෝ මනසේ රඳවා ගත්තනං ඔබට ගැටලුවක්කෙන අවස්ථාවරදි මනසි ආවර්ජනය කරලා මොකදදමයකි මුල් රූපයකිෙනෙක හඳුර ගන්ඩ පුළුවන්. මේ දේවල් දරුවනේ ත්‍රිකෝණමිතියේද. ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. ඊලඟට අපි සාගච්චා කරා ඕනෑම කෝනයක් දුන්නාම බින්දුුවයි ෆයිබෙදීම දෙකයි අතර අගේකින් ප්‍රකාශ කර ගණට පුළුවන්. ඔබ දන්නවා? බටර ත්‍රකෝර්නමිතික වගු සපයිලා තියෙන්නේෙත් අන්සක බිඳුවයි අනුවයි අතර. එමලං අපිට දෙන්න ඕනෑම කෝනයක අගේ බින්දුවයි අනුවයි අතර කෝණෙකින් ප්‍රකාශ කර ගැනීම හැකියාව තියෙනවා. ති ඒකදී ම දරුවන්ට පහැදිලි කරා ත්‍රිකෝණමිතික අනුපාතයේ කෝනයට අනරූපව සමුද්දේශකෝනය. සමුද්දේශකෝනය කියලා කියන්නේ එක්ෂයත්තෙක් කළ සාධන සුළුකෝණය. අපි ඉස්සල්ලාෑම කරන්න ඕනේ අදාල කෝනයට අන්රූප සමුද්දේශකෝනය හොයාගන්නවා. එම නම්බන් ඒ කෝනේ මූලි අනුපාතය අ සමුදේශකෝණය අනුපදය සමන එකන්නේ අපි ඒකෝන හොයාගන්න සමුදේශකෝණය. මුල්රූපයේගේ සමුදේශකෝන ්‍රකෝණික අනුපාතය ලියාගන්නවා. ඊට පස්සේදා එකෝනයට අදාල උර්ථපාදකේ ලකුණ යොදලා ගන්න පුළුවන්. මේකපි ත්‍රිකෝණ මිතිය නමිනි පාඩිමිති සාගච්චාකර. තින් දරෝ මේ පාඩන්ටික නැවත බල මේ කරුණන්ටික ආර්ජන කරන මේ මම සාගච්චා කරන ඔබට ත්‍රිකෝනමිතියේ ඉතාමත්න වැදගත්වන කරුුණටික. ඊළඟට අපි සාගච්ඡා කරා පෛදකර සරසාමයන්ර සරසාමයන් තුනක්. මේ සරවසාමයන් ටීටාහි ඕනෑමගේක දදි සත්‍යය වනො වන්දරුවන්ට පැදදිරි කරා. පෛදකර සරසාමයන් තුනක් තියෙනවා. සයින්වර්ගය ටීටා දැන කොස්වර්ගේ ටීටා සමානයි එකයි. ඒවගේම ෑන් වර්ගේ ටටා දන එක සමානයි සෙක්වර්ගේ ට තුන්වැනි සර්සාමය එක ධන කොට්වර්ගේ ටීටා සමානයි කොසෙක් වර්ගය ටීටා. ැ මේකෙදත් අපිට මේ පළවෙනි සර්වසාමය මතකතියාගන්න ලේසි. ඒයාගේ ඉතුරෝටික ලබා ගන්නේ කොහොමද කියනෙ මන් දරුවන්ට සාධනය කරලත් පෙන්නවා පළවෙනි සූත්‍රයෙන් ඊළඟ සත්‍රයේ ගන්නන්නේ කොහොම ගත්ම දුවට පැදිි කරලා. පළවෙනි සූත්‍රය අපේ ොස්වලම් බදුවොත් සූත්‍රය ලබෙනව දරුවන්ට පහැදිලි. ඒවගේම පළවෙනි රූපය සයින්වලි සයින් නොලිින් බෙදුවොත් ඔට පැහැදිලි තුංගනි සූත්‍රය ලබෙන බව. ඒම නං හදිසේවත් දරුවන්ට මේ දෙවැනිසා තුංගනි සූත්‍ර අම්මතක වනොත්හේම පළවෙනි සූත්‍රයෙන් මතක තියාගන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණමිතිය කියන්න බුතේ සූත්‍රටිකාපි පාඩාංකර ගන්න ග කියාම ඒවා ඇතියන මේ සුවිශේෂී ලක්ෂණත් එක් කලා අපි මනසේ ධාර්ණය කර ගත්තර අපට පහසුවෙන් ගැටලුවලද ප්‍රයෝජයින්ටගන්ට පුළුවන්. ඊළඟට පිට වැදගත්වෙන්නේ ආකල්න සූත්‍ර. ඒ කියන්නේ කෝන දෙහෙක්ක අයි්‍යසාහ අන්තරය සම්බන්ධ වෙන සූත්‍ර. එ නම්බාන්න මෙතැන්ද සූත්‍ර හයක් ගැන සසාගච්ඡා කලාපි. මම මේ සූත්‍ර හය සූත්‍ර තුනකට ෙටි කරලා තියෙනවා. එම නම්බාන මේ සූත්‍ර හයේ තියෙන ක්ෂටිසාගචා කරමු. බන්න පළවෙන් සූත්‍ර දෙක වෙන්නේ. සයින් ඒ දනබ කියලා කියන්නේ සයින්න්නේ කොස් න කොස්ඒ සයි. ඒවගේ සයින් ඒ රිනබ කියලා කියන්නේ සයින්න්නේ කො කො A සයි කියලා. දැඟෙනක් ඔට පැදිලි මෙතන දන්න හෝ රින තියනවා මෙතනත් දනහෝ රින තියෙනවා. උඩලකන අනි පැත් උද ක් ොත් ක ත්න ත්‍ර කම්බුේ. ඒවාගේ බලන් සයින් සූ ත්‍රේදීමකොද වෙන්නේ මෙතන ලකුණ මාරු වෙලා නෑ මෙතනත් අගේ දනනං මෙතනාගත් ධන වෙනවා. මෙතනගේ රීන නං මෙතන ්‍රීනවා. හැබැයි බලන්න සයින්වලින් පටන්ගම් සයින් කොස් මාරු වෙනවා. ඒවාගේ බලන් කොස් ඒ ධනබී කියලා කියන්නේ කොස් ඒ කොස්බ රී සයින් ඒ සයින්. සයිගේ බලන්න මෙතැදී කොස්සගේයි මෙන්න මේ රූපයි. රූප දෙක මාර වෙලා නෑ. හැබැයි බලන්න මෙතන දනාගේ වෙනොට මෙතන රිනාගේ. මෙතන තියන්නේ දෝ මෙතන තියන්නේ රින හෝධන. මේකදී මෙ බැන් මෙතන අගයම් දෙක සමාන වෙලා තියෙනවා. ලකුණ ධනවෙන අවස්ථාවේදී සයින් අපිට මෙතන ගන්න පුළුවන් ලක්ුණු දනවෙනවස්ථාවේදී කොස් කොස් කියලා. ඒවාගේ බැන් කොස් ඒ රිනබී කියලාන්නේ කොස් ඒ කොස් බී දන සයින්න්නේ සයින්බී වෙනවා. ඒසා දරුව මේ සූත්‍රවල තියෙන වෙනස්කං එක්කලා මේක මතක තියාාගත්තන දරුවන්ට පැටලෙන්න්න මොක දරුවන මේ සූත්‍රි ඔක්කොම එක වගේ එහිනිසාවබට ගැටලුුවලදී පැටලෙන්න්න පොළුවන් මේ ලක්ෂනාත්තෙක් මන්සේ දරා ගන්න. ඒමනම් වට පැදිලි ටෑන් ඒරිනබ කියලා කියන්නේ මෙතන දන්න හෝ මෙතන ධන හෝරන මෙන්න මෙතෙන්දී ධන හෝරිනාගය මාරුවෙනවා. ඒමනම් බන් මේ ලක්ෂණත් එෙක් කළ දරුවෝ මේ සූත්‍රටික ඉතා මත්තන වැදගත්. ඒවාගේම දරුවන්ට මේක පැහැදිලි කරා මෙතන මේ තියෙන්නේ සාමාන්‍ය වරහනක් හෙම නෙමින්. සාමාන්‍යයෙන් අපි ඒවාරයක් බීධන සීකල තිබ්බොත් සාමාධපති වරහංඉවත් කරනවා. ත්‍රිකෝනමිති දරුවනේ හෙම වැඩි කරන්න බෑ මේක වැරදයාවත් ලියන්න බෑ සයින් ේ ධන සයින් බී කිහෙම ලියන්න බැහැ. මං එක දරුවන්ට අදාල පාඩමේදී පැහැදිලි කරා. ඒමනන් දරුවනේ මේ දේවාල්ටිකා අපි පසුගිය පාඩන්ගොයි සාගච්චා කර. සාගච්ඡා කරලා ආකල්ල සූත්‍රවලින්ං ගැටලු කීපයක් සාගච්ඡා කරා. අදදවසේත් පාඩම මේ සිද්ධාන්තුකොට ආරම්භකන්නඩ ඉස්සෙල්ලා මං බලාපොත්තු වෙනවා මේ ආකල්ල සූත්‍ර භාවිතයෙන් සර්සාමයන් කීපයක් සාධච්චා කරලා අදදවසේ පාටම අරම්භගන්න. ඒමනන්දුවේ පුත්තති අදවසේ ම බලාපොරොත්තු වෙනවා තවදරු රත් ඔබට ආකල්ල සූත්‍ර භාවිතයෙන් සරුසාමයන් කීපයක් සාධන කරන්න. ඊළඟට අලුත් විෂය කොටසක් මංගමට අද කියදෙනවා. ඒ ැන්නමකද ගුණන සූත්‍ර. ඔබ පුළුවන් අද ගුණන සූත්‍ර කියන්නේ මොනවාද කියන එක හඳුනාගෙන ඒවා භාවිතයෙන් ත්‍රිකෝණමිතික සර්වසාමයන් කීපයක් සාධනය කරන ආකාරය සාගච්ඡා කරන්න. ඒමනන් දරුවන අපි මුලින්ම තවත් ගැටලු කීපයක් ආකාරණ සූත්‍ර භාවිතයෙන් සාධනය කරම්. එමන් හත්තවෙනි ගැටලුව ුග පාඩංගොල් යපි ගැටලුොහයක් සාගච්චා කලතින අද ත්තෙන ගැටලුව කොස් ඇපධනබීටා වාරයක් කොස් ගැමා. අඩුකිරීම කො බීටාධන ගැමාවාරයක් කොස් ඇල්පා මේ ප්‍රතිඵලය සමානය කරමට පෙන්න්නන්න ඕනේ සයින් බීට වාරයක් සයින් ගැමාරීන ඇල්පා බවට. දැ මේ ගාන දරුව හොඳින් නිරීක්ෂණය කරන්න බලන්න. ඔබට පේන වැති මෙතන එල්ා දැන බීටකෝනය තියනවා. ඒවගේ මෙතන බීට දැන ගැමාකෝණය තියෙනවා. නමුත් බන්න ප්‍රතිඵලයේදිහ ප්‍රතිඵලය තියෙන්නේ ගැමාරීන ඇල්පා කියලා. එම නම්බන්න මේක මේ කෝනටික මාරු වෙලා තියන. කෝනටික මාරු වෙලා තියනවා. එම නම්බන්න මේ වගේ සර්වසාමයක් ගත්තාම මේ සර්වසාමය වලි දරෝගාව තියනෙන ගොඩක් මැසිල්ලත් තමයි අපිට මේ එක පාර හිතෙන්න්නේ කියනෙ. අපි සාමාන්‍යයෙන් කරන්න ඕන මේ ප්‍රතිඵල දෙක දිහැ බැලුහාම අපිට පේනවා වම් පැත්හරි දකුණු පැත්හරි ගත්තාම අපි දන්න සූත්‍රනි මොනොහරි දෙයක් කරන්න පුළුවන් පැත්තත් පේනවා. ඒමනැත්තම් මම කිව වඩා විශාල පැත්තයෙන් පටන් ගන්නවායි කියලා. අපි මොකක්කරි මේ සර්වසාමේ වම් පැත්හරි දකුණු පැත්හරි පැති දෙකෙන් එකකින් පටන් ගන්නවා. පටන් අරං උත්ත්‍රේදිහත් පරීක්ෂා කළ බලන්නවා. මෙතැ දැන් ඔබට පැහැදිලි කෝනමාරුවෙලා ීර. එමනට පැදිලි ෙන්ඩෝන මේ ෝන වරහ ඉවත්ෙන්ඩෝනගේ අදහසා. ඒම නම්බදන්නදරැන් මේ ගාන හදාගන්න ගහාම්මම වතැ වං අත පැත්ත ගන්නවා සුරුගන්න පළුවෙනින්ම. වංගත පැත්තෙන්ම්ම දකුණවත පැත්තේ පිතුරෙනනක්ල පෙන්න්නන්නයි උත්හ කරන්න. ඒමනංට පැදිලීදැන් මෙන්න මෙතන තියෙනවා කොස් ඇල්පදන බීට. ඒවාගේම කොස් බීට දන ගැමා කියලා තියෙනවා. ඒමනම්බන් මම අපේ සුපරුදු කොස් ඒ ධන බී සූත්‍රයේ ප්‍රසාරණය නිය තියෙනවා. මෙන්න මේ සූත්‍රයේ ප්‍රසානය තමයි මේ තියෙන්නේ. ඒවගේම කොස් බීටාධන ගැමා කියෙන සූත්‍රයේ ප්‍රසාණය තමයි මේ තියෙන්නේ. එම නම් බන්න කොස් ඒ ධන බී සූත්‍රය මම අවස්ථා දෙකට උදාගන තියෙනවා. ඒම ගත්තාම් මට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. දැන් ඊට බස මට මේ ප්‍රතිපඵලය. අවතුරටත් මෙන්න කොස් ගැමාවලින් මේ වරහන වැඩිකර ගන්ට පුළුවන්. මෙතනත් ඒමයි මේ විදිට මම වැඩිකර ගන්නවා. එන් වැඩිකර ගත්තාහම් මට මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා. දැන් ඔබට පැහැදිලේ අ වරහන් තුරෘති පිච්ච කෝනය දැන් හැම්මත්ත්‍රිකෝර්ණමිතික අනුපාතයක් ගයම කෝනල අයිකයක් නැෑ. ඒමනන් දැන් මේ ප්‍රතිඵලයේදී මම මෙන්න මේ කෝන දෙක එක තැනකට දාලා සයින්න්නගයක් එන්න විදිර පදිර ගන්නට ඕේ. ඒමනම්බන්න මේ ප්‍රතිපලයදිහ හොඳට බලන්න. දැන් මේ ප්‍රතිඵලය මම මේ විදිර ගන්නවා. ඔබට පැහැදිලි වෙන වැඇති මෙන්න මේ අගයන් දෙක දිහ බලන්න දරුව එබන්ඩ් මේ අගයන් දෙක දීහ. ඔබට පේන වැඇති මේ අගයන් දෙක එකක් ධන එකක් වන. ඒමනම් මේ දෙන්න අපිට ඉවත් කරගන්න පුළුව. එකමගේ තින් දා නෝරින් ලක්ුණේ. දැන් ඒමනම් මේ ප්‍රතිපය මෙන්න මේ තත්වර සු කරගන්න පුළුවන්. මේ අගයන් දෙක ගත්තාට පස්සේ බලන්න අගයන් දෙකම සයිීටා සයින් බීටාගේ පොදයි. ඒනිසාමම සයින්බීටාගේ පපුදුහරයක් වශයෙන් ගත්තා. දැං ඔබට මෙන්න මේ ප්‍රතිඵලය දකිනකොට අපේ ආකල්ල සූත්‍රයක් පතක් වෙනවා ඇති. බලන්න තියෙන්නේ සයින්ගෑමා කොස් ඇල්පා. රින කොස්ගෑම සයින් නල්පා. ඒ කියන්නේ සයින්න්නේ කොස්බී රින, කො A ස B වගේ. ඒමනම් බලන්න මේ ප්‍රතිඵලයේ මට මෙන්න මේ ආතාාරයට ලියාගන්න පොළුව. ඒහමනම් බලන්න අපිට සාධනය කරල්ලා පෙන් ගණිතිමොත් ඔය ප්‍රතිඵලයනි. එඒමනම් ාලනම වම් පැත්තේෙන් පටන්ගත්තා දකුණු පැත්තේ උත්තරේ ආවා. බෑනමම කරපුුදේ කෝනදිහැ බැලුවා කෝන වෙනස් ෙලා තියෙනවා ආකල්ල සූත්‍රයමම අවස්ථා තුනකදි පාවිච්චි කර. ඒමනම් දරුවනේ ඔබත් මේ වගේ අවස්ථාවත් දැක්කාම ප්‍රතිපලයේදහ බලන්න මොකද කරගන්න පුළුවන් අපට ගනිත කර්මතික දිහය බලන්න. එහම බලලා අපිට කරන්න පුළුවන් දේ කරගෙන යන සමහර අවස්තාවදී ගැටලිපිතු එන්න පුලුවන්. පිරරන්වාවොත් වෙනත් ක්‍රමයක් ගැන කල්පනා කරන්න. ඔබ මේආකාරයට තනියම වැරදිවින් සරෝසාමයන් ක කියවයක් ඔප්පුගන්නටන්ගතො දර්වන. ඔබට මේ හැකියාව ගන්න පුළුවන්. මේ හැකියාවසාහ මේ චින්තන ශක්තිය ලබා ගැනීම ඔබට පුතේ. ඊළඟ පාඩවලටත් ඉතා මත්න වැදගත් වෙනවා. එඒ නම්බන් හැමදාමම් සූතුපරි සසාර්වසාමයක් සාධනය කරාම්මං කිව දරුවන්ට ප්‍රතිඵලය ලැබුණයි කියලා තහවුරු කරලා පෙන්නන්න කියලා. එමන දරුවන අපි දැන් ගැටලු හතක් සාගච්චා කරා අටවෙනි ගැටලුව.ැන්ක් කොවයි ධනசைයිව මේ ප්‍රති පෙන්නන්න තිනවා අපිට සෙක් ධනවයි එම දැන්වට පැහැදිලි මේ කෝන තනිතනි අගයන් තියෙනවා මේ ප්‍රතිඵලයේදී එක් ධනවයි කෝනේ එකතුවක් වශයෙන් ගැටලුවේ තියෙනවා. එම නම්බාන මෙතනත්ත බට පැහැදිලි කෝනේ වෙනස් සෙලා තියෙනවා. එමනං අපි ඉගෙන ගත්ත ආකල්න සූත්‍ර. සුපරුදු පරිදි අපි ගැටලුවේ වං අත පැත්ත ගන්නවා වං අත පැත්ත සමානයි ටෑන්ෙක් කොස්වයි දන යි වයි කියලා. ඒම නම්බලන්න මෙතැන්දිමට පුළුවන් මේ ටෑන්නෙක්ස් කියනගේ අපි දන්නවා මුලික අනුපාත වලින් ටෑන්ඩ කියලක් කියන්නන්නේ සයින් බැදීම කොස්. ඒමනම් මම මෙන්න මේ විදිර මේ ටෑන්නාගේ ලියාගන්න අනිත්තාගයා වෙනස්සුනේ නෑ. දැන් එමනම්බාලට පැහැදිලි පොදුවරයක් කරන්න සුළු කරගන්නවා මම. එතකට බලන්න පොදුවරය ගත්තාම ලැබෙනවා සයිනෙක්ස් කොස්වයි දන, කො සම්පූර්ණලගේ බිදන්න තියනවා කොස් එක් ගන්. ගැටල්ුවේ වම් පැත්ත ගත්තා ටෑෙක් මාරකර සනෙක්ස් බෙදම් කොස් එකක් කියලා ඉඩ බසේ පොදුහරයක් ගත්තා. දැන් ඔබට පැහැදිලි මෙන්න මෙතන සයිනෙක් කොස්වයි ධන කොස්ක් සයි ව කියලා කියන්නේ කොස් ඒ කොස්බ ධනයි සයිබයා ආකාරයට තියනවා. ඒම නං. මෙන්න මේ ප්‍රතිඵලය ලියන්න පුළුවන් syයි xක් ධන Y කියලා. ඒම නම්බන් ඔබට පැහැදිලී නේත් දැන් ගැටලුව අපි වම් පැත්තෙන් පටන් අරං කිසියම් දුරක්දක්වා සුළු කරගත්තා. එමනන් දකුණු පැත්තේ ප්‍රතිඵලය sy xක් ධන ව අගේ බෙදන්න තියෙනවා කස් xක්ගි. ඒම නම් බලන්න දැම් මම මේ ප්‍රතිඵලය ලියගන්නවා මේ විදිට බන්න. මේ කොස් එෙක් අගේ මම මෙන්න මේ ආකාරයට කොටස් දෙයකට වෙන්කරගන්නවා. sy x දන බැදීම කොස්ක් ගය එක බැදීම කොස් එක් වැඩිකිරීම sy x දන වයිකෝණයක ලියාගන්නවා. දැං ඔබට පැහැදිලි එක අට කොස් එක් කියන්නේ Sක්X. ඒම නං මේ තියෙන්නේ අපිට වම් පැත්ත දකුණු පැත්තෙන් සාධනය කළ පෙන්නවා අපි. ගැටලුවේ දකුණු පැත්ත අපිට මේ ලැබිල තියෙන්නේ. ඒම නං, පැත්ෙන් පටන්ගත්තා දකුණු පැත්තාව ප්‍රතිඵලයාපි සාධනය කරලා පෙන්නවා කියන එක තහවුරු කළා.. ඒමනන් දරුවනේ මමදැන් ත්‍රිකෝණමැතියේ ඔබට ආකල්ල සූත්‍ර කියල සූත්‍ර හයාකි ගැන්නවා. ඒ හය භාවිතයෙන් අපි ගැටලු අටක් සාගච්ඡා කරා. තවදරුටත් ඉදදිත් මේ ත්‍ර නැවතන අත භාවිතාව වෙන. ඒමන අද දවසයේ පාඩමේ සිද්ධාන්ත කොට සපි සාගච්ඡා කරන යමු. මම ඔට අද විෂේ කරුණ ක්ෂව ගන්න බලාපොත්තු වෙන්න මේ ගුණන සූත්‍ර කියනේ එක. මන් පාඩම ඉදිරියේ මොකද මේ සූත්‍ර තින වෙනස්කන් කියෙන්ටික පැදිලි කරන්නා. මං මේ ගුණන සූත්‍ර ලබාගන්න අපි ලබාගත්ත මේ ආකල්ල සූත්‍රික පාවිච්චි කරනවා. ඒමන අපි ලබාගත්ත සූත්‍ර ටික නැවතා අපි විම සසාබල්ලමු. යි ඒදන්‍රය ඒගේ සයින් ඒරිනබ සූත්‍රය ඒවාගේ කස් ඒධනබී සූත්‍රය සහො ඒරිනබ සූත්‍රය මේ සූත්‍ර ටික මේ ප්‍රතිපල යබා ගැනීමේ පාසුව සඳහාමම මේ විදියට කෙටී නමක් යොදලා එක දෙක තුුණහතර වශයෙන් අංකනය කරගන්නවා. මේ සූත්‍ර හතරයෙන් තමයිව මේ ගුණල සූත්‍ර ටික වියුත්පන්න කරන්න යන්නේ. එම නම්බලන් රපි ගත්ත සූත්‍රා අතරෙන් පලවෙනි සූත්‍ර දෙක. සයින් ඒධනබී සූත්‍රය සහ සයින් ඒරින බී සූත්‍රය. මම මේ සූත්‍ර දෙක එකතු කරනවා. දැං ඔබට පැහැදිලි මේ සූත්‍ර එකතු කරන්න ගයාාම මෙන්න මේ අගයන් දෙක සමානයි. ඒමනං ඔබට සරල සුරු රීමත් තියෙන්නේ සයින් ඒධන සයින් ඒරිබ. දකුණු පැත් එකතු කර ගන්න ගියාම මෙන්න මේ අගයන් දෙක තම එක තුලා දෙකයි සයි A කොස් B වශයෙන් ඔබට ලැබිෙනෝ. ඒ වගේම අපි පළවිනි සූත්‍රීෙන් දෙවැනි සූත්‍රය අඩුකරම්. අඩුකරහමට පැහැදිලි සයින් A ධනී අඩුකිරීම සයින් A රින B. මෙතැදිි බාන් අඩුකාරණ ග්‍යාම රිනවාරයක් ක්‍රන ධනවෙලා දෙකයි කොස් A සයි B වශයෙන් අපිට මේ ප්‍රතිඵලය ලැබිෙනෝ. ඒමනං ඔන්න අපි භාවිතා කරපු පලවැනි හ ද්‍රෙවෙනි ආකන්නන්න සූත්‍ර දෙක එකතුකිරීම හ අඩුකිරීමෙන් මම තවත් සූත්‍ර දෙකක් ගත්තා. ඊළඟට අපි අපේ ආකන්න සූත්‍රවලර තුන හතර වශයෙන් නම් කරගත්ත ස්රෘත්ත දෙක. මේ සූත්‍ර දෙකත් අරගනාපි එකතුකිරීමට භාජනය කරමු. ඒමනං ඔබට පැහැදිලිය එකතු ග්‍රාම කොස් ඒ ධනබී ධන කොස් ඒරිනබී. මේ දෙන්න එකතු කරන්න ගියාම මෙන්න මේ අගේ ධන රීණ අගයන් දෙක තියෙන්න මෙතන ඔබට පැහැදිලි ඒ අගයන් දෙක ඉවත් වෙලාගේලා පිළිතුර ලැබෙනවා දෙකයි කොස් ඒ කොස්බී වශයෙන්. ඒක මම හත්තෙනි සූත්‍රය වශයෙන් ගන්නවා. එ නම්බන්න කොස් ඒ ධනී හා කොස් ඒ අරගපි ඒ දෙන්නා එකතු කරලා මෙන්න මේ සූත්‍රය හදාගත්තා. ඊලාඟඩ අපි මේ සූත්‍රලයක අඩුකරමු. අඩුකරහම් ඔට පැහැදිලි කොස් ඒ ධන ොස් ඒ රින B. මේ බැත්තබෑන් උඩසූත්‍රයෙන් පල්ලයායක අඩුකරනකොට මෙන්න මේ දනාගේ රිීන වෙලා මෙතනු රල්ලාකුණක් එනවා. මේ අගේ ඉවත්තලෑ නව සමානා ගයන් දෙකක්. එහම නම් බලන්න ප්‍රතිඵලය අපිට ලැබෙනවා ්‍රීනා දෙකයි සයින් ඒ සයි B කියලා. මේ සූත්‍රයේ විශේාත්තය තමයි මෙන්න මෙතන. රිනාගේ දරුවනේ ඒ සූත්‍ර පුරාට ම හිල බෙනයක් මේ රිල්ක්කුණ අපට නැතිරගැන්න හොද ගකම ඉදිියදි පැදිලි කරන්න. එමනම් බලන්න මේ ගත්ත සූත්‍රටික මම නැවතත් එක තැනකට යොදර දරුවන්ට පෙන්නන්න මේ සූත්‍රි මාතෘකාවත් එ කලතියන සම්බන්ධතාවය. දැම්බාන මම කතා කරේ මොකක්ද ගුණන සූත්‍ර. දැම්බාන්න ඔබට පැහැදිලි මෙතන තියෙනවා සයින් කොස් අගේ අන්ධකා. ්‍රිකෝණනමිතික අනුපාතදේක ගුණිතයක් තියෙන්න්නේ. මේ ලකුණු පැත්තබලන් සයින්න්නේ දැනබී සයින්නේර්ණබී ශ්‍රිකෝනමිතික අගයන්දයක එකතුවක් වෙලාතියනවා. බන්න කලින් සූතරව තිබුණ කෝනවල එකතුවක් තනිකෝනයකින් ලියාගත්තා. දැ මේ සූත්‍රවල වෙනස නොකදද ත්‍රිකෝනමිතික අනුපාත දෙේක ගුණනිිතයක් ආපුවාම එකතුවක් වශයෙන් හෙනම් එකතුවක් ගුණිතයක් වශයෙන්සාහ. ගුණතයක් එකතුවක් වශයෙන් ප්‍රකාශ කරන එක තමයි අපි ආකල්න්න සූත්‍ර කියලා කියන්න. ඒමනං ඔන්න මන්දැන් සූත්‍ර හතරක් උබට සාධනය කරා. මේ සූත්‍ර හතර ත්‍රිකෝණමිතියේ දීත් අපි ප්‍රවෝජෙන්ට් ගන්නවා. නමුත්ම මේ සූත්‍රරිික තවදුරටත් සල්ල අතර පත් කරන්න සත්‍ර ත්‍රිෝණි පාද බවලෝ පාච්ච කරන්නේ. නමුත් ඔබට මෙන්න මේ සූත්‍රය ඉතාමත්ම වැදගත්තෙනවා ඔබ ඉදිරියේදී ඉගෙන ගන්නවා කල්න්නේය කියල පාඩම. ඒ කල්න්නේයේ පාඩිමේදී අනුකල්න්නේය කිය විෂයකොටසේදී ඉතාමත්ම වැඩගත්තෙන මේ සූත්‍රය. එනිසා දරුවනේ මේ සූත්‍රත් ඔබ මතකේ තබාගත යුතු සූත්‍රහතරක් වෙනවා. දැගවනබන් මේ සූත්‍රහතර තවදුරටත් මම වෙනස්කංවුවලට භාජනය කරනවා. ඒවගේම දරුවනේ මෙන්න මේ සූත්‍රයේ මකවා මෙන්න මේ සූත්‍රය ගැන විශේෂයෙන් අවධාරණය කරගන්න කියලා. නැම් මේ සූත්‍රයේ මුලට න රිල්ලක්ුණ. ට මේ රිලාගුණන ඇති කරලා මෙන්න මේ ආකාරයටත් මේ සූත්‍රය ලියන්න පුළුව. දැම්බන් මේ සූත්‍රය හිල්ලගුණකින් බම් ගුණ කරගත්හ මේ පැත්තර ඉල්ලාලගුණක් කෙනවා. ඒ සූත්‍රයේ මට වෙනස් කර ගණපුල මෙන්න මේ ප්‍රතිඵලය තමයි මෙතන්ට විල්ලා තියෙන්නේ. මේ අගේ තමයි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නෙම. මේ අගේයන් දෙක මාරු වෙලා තියෙනවා. මේ රිින්ල්ලාකුණෙන් සූත්‍රයේ ගුණ කරලාන්න ආකාරයට ද පැත්න මාරුරලා තියනවා. මෙන්න මෙතැන්දිි දරුවෝ බොහොම පරිස්සංවෙන්ඩ ඕනේ මේ සුපුරුදු සූත්‍රතුනේ රටාවට නෙමෙයි මේ අවසාන සූත්‍රය තියෙන්නේ. ඒ නිසා හොඳින් ඕෝක මත්තක දෙෙන එක් කොරීන ලකුණක් එක්කෝ කෝනය වෙනස්සෙන්ට ඕනේ. බල ගැටලු මේ සූත්‍ර භාවිතා කරලා අපි විසඟන්න ගියාම දරුවන්ටෝවක මත්තකේධාරණය වෙයි. දැම්මම මේ ගැටලුවේ ඒ දැන බී කියලා ඕොන එක තුවත්තුවනේ. ඒ ධන බී අගේ මම සී කියලා ගන්නවා ඒරින බී අගය බී කියලා ගන්නවා. ඒ සමීකරණ දෙක මම ප්‍රෝමකරෝඩිින් එකක් දෙක කියලා නම් කරගන්නවා. දැම්ම මේ සමගාමී සමීකරන දෙක බො දරුවන්ට පැදිලි. මේ සමීකරණ දෙක විසඳලා මම උත්සා කරන්නේ ඒවලා අගේ අයි බීවල ගැයි හොයා ගන්න. එව නම්බාන් ඔබට පැහැදිලි මේ සමීකරණ දෙක එකතු කරහම බලන්නමවිතනනිින්. දෙකයි ඒ සමාන රිණ බී ධන බීවත්තලාගේල සී දනඩී. ඒමන ඔට පැහැදිලි ඒවලාගේ හම්බුවෙනවා සීධන ඩීබෙදීම දෙක කියලා. දැන් අපිට ඕනේ බීවලගේ හොයාගන්න. එමනං ඔබට හුරුපුරුදුීමේ ඉතාමත්ත ලේසි සමගාමී සමීකරන දෙකක් තියෙන්නේ. බීවලගේ හදාගන්න පළවෙනි සමීකරණයෙන් දෙවිනි සමීකරණය අඩු කරනවා. ු කලාම් බලන්න අපට හම්ුවෙනවා දෙකයි බී මේ පැත්තේ හම්බුවෙනවා සීරණදී ඒය අනුව බීවල වඋත්තරය මට ලැබෙනවා සීරීන ඩී බෙදීම දෙක කියලා.ඒවනම්බන් ඒ ධන බී කියන්නේ සී කියල ගත්තා. ඒවගේම එරින බී කියන්නේ දී කියල රං අපි ඒවලාගයත් දීවලාගයත් වෙනවෙනම හොයා ගතා. දැංහම නම් මම කරන්හදන්නේ මේ ඒවලාගට ඒ ඒවලාගේට සීධන ඩීබැදීම දෙක ආදේශ කරන. ඒවගේම බීවලාගේට සීරීන ඩීබෙදීම දෙක ආදේශ කරනවා. ඒවගේම ඒ ධනබීට සීත් ඒනබීට දීත් ආදේශ කරලා අපි ලබාගත්ත සූත්‍රටික තවත් අපිට කුරුපුරුදු ආකායට පත්කරගන්නයි උත්සා කරන්නේ. එමනං අපි මේ විියුත්පරණ කර ගත්ත පස්ස නිසාහායවනි සූත්‍ර දෙක. දැම්බලන ඔයාගේෑන්ටික. ඒ සමානයිසි ඒවාගේ ඒරණ බී සමානයි ඩ කියන අගයත් ඒවාගේ ඒයන්නේ සීදන ඩී බෙදීම දෙක හා බී කියලක් යන්නේ සීරන ඩීබෙදීම දෙකකින් අගයන් දෙක මෙන්න මේ සූත්‍ර දෙකේ මම ආදේශ කරන්න යන්නේ එවනම්බල අපි පස්සනි සූත්‍රයට ආදේශ කරන්න ගයාම් පස්ස වනි සූත්‍රයට ආදේශ කරම් බලන්න ඒ ධැන බ අපිලිය ගන්නවා සී කියලා ඒවගේම ඒන බී කියන්නේ ඩී අගේ ලියාගත්තා ැ දෙකයි සයින් ඒ කිය කෑන් සීදන් ඩීබදීම දෙ බී කියලා කියන්නේ සීරන ඩීබෙදීම දෙක. එපරිදදෙන්ම අපේ හයවැනි සූත්‍රත් ආදේශ කරනවා. හයවැනි සූත්‍රයට ආදේශ කරාභපට පැදිලි සයි සීන සයිඩ කියලා කියන්නේ දෙකයිකොස් සීධන ඩීීම සයි සරීන ඩීබෙදීම දෙක කියල ලැබෙනවා. එම නබන් අපි ගත්ත අර, ආ කරල ස්‍ර එකතු කල්ල සසා ඩු කල්ල සයින්නා ග්‍යයන්ක එකතු කොල්ල සාහ අඩු කරල්ලා ගත්ත සූත්‍ර දෙකාාපී මෙන්න මේ විදියට කෝනේටාගයන් ආදේශකර ගත්තා. ආදේශ කනාපිට සයින් සීධාන සයින් ඩී කර ලැබෙනවා. ඒවගේම තවස් සූත දෙගත්ති මුන් දරුවනි හත්තනි සූත්‍රය සහ අටවිනි සූත්‍රය ඔය සූත්‍ර දෙකරත් අපි මේ ප්‍රතිඵල දෙකම ඒ යන්නේ ඒ ධන බී සමානයිසි. ඒවගේම එරින බී සමානයි දීකේන ගයත්. වලාගත්බ වලාගයත් ආදේශ කරමු ඒමනම් බලන්න ඔබට පැහැදිලි හත්තනි සූත්‍රට ආදේශ කරහාම. හොඳඉ බලන් සයින් ඒ දැන ස කොස් ඒ ධන අගේ කොස් C වා ඒවාගේම කොස් ඒරින B අග කොස් ඩ වුණා දකුණු පැත්තයා ගතින්නේ දෙකයි කොස් ඒ කොස් B කියලා ඒ අගේ දෙකයි කොස් සීරින ඩීබෙදීම දෙක බවට පත් වුණා. ඔන්නර විශේෂ සූත්‍රය කොස් අගයක් අඩුකිරීම කොස් අගයා. ඒ සූත්‍රත් අපි ආදේශකරම්භාන් මේ රිනලාකුණ වෙනස් නොවී මෙතෙන්ට ආවා.ඉනිසා දරුවනේ ඔය රිනලාකුණ ගෙන දරුවෝ හොඳම් මතකේ ධාරණය කර මම් මේ හයිලයි් කරමින් ැගත්බ පවසයිල්ම් රගෙන යන්නන්නේ එකයි. බොහෝදරුව මේක මාරු කරගන්නා පටලවා ගන්න එතනින් පසගාන වරද්ද ගන්නවා. මේ සූත්‍රටික මංමේ වියුත්බන්න කරමින් කරන්නේ මේ රටාාවත්තුව මනුසේධාරණය කරගන්න. කො එක්ක වගේ මේ සත්‍රටික යන්නේ බෝල්ඩ දරුවට පටලෙනවා. එක සූතක තවස් සූත්‍රයක ඇල්ලි සම්බන්ධ වෙලා මතක් වෙන්නේ. නිතරව මේ සූත්‍රටික කොලයා කරන්න ලියන්න. එතකොට... පැටන ගතිය අඩුවේ වගේ රටාාවත් හොදරාව බෝධ කරගන්න. එම නම්බාන් අර ගත්ත සූත්‍ර හතරාපී සීධන ඩී අගයාන් නෝඩිං පතිස්ථාපනය කරගත්තා. එම නම්බන් මේ සූත්‍ර හතරම් මට එකතැන කරදාගන්න හොළුවවා. මේ විදියටට. එනම් පලවිනිය ගත්ත සූත්‍රය සයින් සීධන සයින්ඩ සූත්‍රය. ඒවගේ සයින් සීරීන සයින්ඩී සූත්‍රය. ඉළඟට කොස් ීධන කොස් ස්‍රය ඒ වගේම අවසාන් සූත්‍රය කොස් සීදී සූත්‍රය. දැන් ඔබට පැහදිරී දරුවනේ මෙන්න මේ සූත්‍රය මට මෙන්න මේ ආකාරයටත් ඉදිරිපත් කරන්න පුළුවන්. මං මේ තරුලකුණක් ගැහුවේ සූත්‍ර දෙකට මෙන්න මේ සූත්‍ර ටිකට වඩා මෙන්න මේ සත්‍ර තුනට වඩා මේ සූත්‍ර දෙක ස්‍ර දෙක මෙතර ද එක සූත්‍රයක් එක සූත්‍රයම ස්වරූප දෙකක් තියෙන්නේ. තැම් බන මේකේ වෙන සමකදද මේ හැමතැනම සීධනඩී සීරිනඩී සීදාන්ඩී සීරිණඩී බෙදීම දෙක තිබුණ. මේ හැමතැනම එකම කෝන තියෙන්නේ. නමුත් බන්න මෙන්න වෙතෙදී ඒ රටාවට ගියොත්තේම රිීනලාකුණක් එනවා. ඒම නැත්තම් බලන්න මේ රිනලකුණ ඉවත්කරොත්තේම මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ කෝණය. ඩීරිනසී කියල ලියන්ට වෙනවා. පැදිේ දරුණ වෙනස. ඒ නිසා මේ වෙනස්කමත් එක්කලා. දරුවෝ මේ සූත්‍රටික මන්න සේධාරණී කරගන්න. ඒක කියන්නේ කොස් අගයන් දෙෙහෙක අන්තරය ගැන කතා කරන්න ගිහාම සුපුඩුදු රටාවෙන් මිදිච්ච සූත්‍රයක් හම්බුවවෙෙන්න්න. එක්කෝ රිනලකුණ මුලට දාලා ගත්තහැකි, එමනත්තන් ඉල්ලකු නිවත් කරලා මෙන්න මේවාගේ කෝණය සිීරඩී වෙනුවට ඩීරිනසීබෙදීම දෙක කියනගේ දාලා ගන්ටවුන්. හොඳින් ඔබෝක මතගතියා ගන්න. ඒමනන් දරුවනේ දැම්ම ලබාගත සූත්‍ර තිබුණ බලන්න ට පැහැදිලි. මේ ශ්‍රිකෝනමිතිකාගේ අන්දයක එකතුවක් තමයි ගුණිතියක් ගුණේ. කලින් ගත්ත සූතතිිකේතිය කදද ගුණිතයක් එකතුවක් වශයෙන්. දැන්තියනමකද ්‍රිකෝණමිතිකාගේයන්දය එකතුවක් තමයි අනි පැත්තේ ගුණිතියක් වුණේ ඒ ම්බාන් අපි ඉගළගන්න යන්නමකද ගුණනසූත්‍රය. කලින් කලේමනවද ආකලන සූත්‍ර. ආකල්ල සූත්‍ර කියලකැන්නේ පෝන දෙකක එකතුවක් හාන්තරයක් ඒ දැන බී සූත්‍ර. ගුණලන සූත්‍ර කියයන්නේ ්‍රිකෝනමිත්තික අනුපාත දෙක එකතුවක් ගුණිතයක් වශයෙන් හෝ. ගුණිතයක් එකතුවක් වශයෙන් ප්‍රකාශගරුණ එක. ඒ අපි කියනවා සීධන දීසූත්‍රගලලා කෙටියම් මතක තියාගන්ත. දරු මත තියාග ඒ ධන බී්‍ර සීදන ී සූත්‍ර කියලා. එනිසා ද ඒ පුතේ මේ සූත්‍රෝබ, ොකද මේ සූත්‍රරෙන් වෙන්නේ කියනකත් හොදර තහුරු කරගෙන තියෙනවනං සර්වසාමයන් සාධරයේදී බොහොම පාසුවෙන් අපට අදාල ප්‍රතිඵල සාධනය කර ගණනීවැරදිය පුළුවන්. ගැටලුවල්දීමමන් දරුවන්ට තවදරු ගත් මේ සූත්‍ර භාවිතා කරන්නේ කොහොමද කියන එක සාගච්ඡා කරනවා. එව නම්බන්න කෝන දෙකක සයිනයන්ගේ හෝ කෝසයිනයන්ගේ අයි්‍යෝ අන්තරය. ශ්‍රිකෝනමිත්තිික අනුපාත දෙකක ගුණිතයක් ලෙස දක්වුණ ආකාරය මෙම සූත්‍ර මගින් ලබාදී. මම ඒ කියපුදේ ඔන්න වචනනුත් මංගේ දිරිපත් කරා. ඒමනන් දැන් අපි මේ සූත්‍රටික භාවිතා කරලා ගැටලු කීපයක් දරුවනේ සාගච්ඡා කරනවා. ඔබට මේ සූත්‍රටික හුරුවවෙන්න මම ගැටලු කීපයක් සාගච්චා කරනවා. එවනම්බන් පලවෙනි ගැටලුව. සයින්් පහයිටීටා දන, යි තුනයිටටා ගුණිතයක් වශයෙන් ප්‍රකාශක දැන්ගට පැහැදිලි ශකෝනමිතික අනුපාත දෙකක එකතුවක් තියන්නේ. අපිට මේ ගැටලුවේ කියනවා මේ ගැටලුව ශිකෝනිමිතික අනුපාතදක ගුණිතයක් ලෙස දක්වන්න කියන. ඒවනම් බලන්න තිබුණමකක්ද සයි සයි. ඒවනම් පාවිච්චි කරනවා සයින් සීදන්න සයින්ඩ සූත්‍රය. මෙතැනි දරුවට තවත්තා දෙයක් පහරුවවෙන්න ඕනේ. මෙන්න මේ කෝනය බලන්න කෝනේ දීහ. මේ කෝනය වෙනස් සමහට් දරුවෝ හිතන ඇති මේක බැරිදාපිට සයින් පහයිටීටා දන සයින්තුනයිටීටා කියලා කියන්නේ සයින් අටයිටට කිය එහෙම ලියන්න එකක දරුවන් හිතෙන හොුව. වීජගනිතය පුතේ අප එහමකට සිකෝන විතියේ ද වජගනිත ප්‍රයේට ගන්නවා තමයි මේ වගේ තැන්වල්දි පරිසංවෙන්න එහෙම ලියන්න බැහැ. සයින්ඒ දන බී කළලාගැන සයින් ඒ සයින් බී කල් ියන්න බෑවගේම මේ අගයන්ක සයින්න්නගේ සයිනග සමනයි මේ කෝර්ණක එකතුවල්ලා අදාල ප්‍රතිඵාලය අපිට ගන්න බැහැ. ඔබට තාම මේත්‍රිකෝන් විතරා නූරු නිසයිමන් මේ කතා කරන්න. නිනිසා මේ වැරි දරුවන කරන්න එපා. ඔබට යම් ගැටලුවක් ති නවන් මේ ත්‍රිකෝන් විත යම් යම්ද දෙවල් ලියා ගනිම් සබන්ධින් ඔබගේ ගුරුවරයා ඉන්නවා ඔබගේ ගුරුවරයාගෙන් ඔබ වරුද ඒවදගේවල් නිවැරදි කරගන්න. බද යම් වැරදිය දිිකටම් පාච්චකරන්න ගියොත්තයටඒ පුරුද්දක් වෙනවා. ඒමන දරුවනය ඔබට අදාල්ල ප්‍රතිඵල ගන්න ගයා විශාල ගැටලුවට මුණ පාන්න සිද්ධවෙ. ඒමනම් දැ අපි මේ ගැටල්ලුව ශ්‍රිකෝන මිතිික අනපාසය ගුණිතයක් වශයෙන් ලියාදක් කන්නයාම. එවනම් අපිට පැහැදිලි මේ තියෙන්නේ සීවලාග මේ තියෙන්නේ ඩීවල අගේය. ඒමනම් බලන්න සීදන්ඩී සූත්‍රය අපි ආදේශ කරන්න ගාම. සයි පහයිා සයින් තුනයිටටගැනෙ සීදන්ඩී. පහයිටීටා දන තුනයිටීටා බෙදීම දෙක. එවාගේම සීරින ඩිය කියලා කියන්නේ පහයිටීටාරින තුනයිටීටා බෙදීම දෙක. දැන් අපිට මෙන්න මේ දෙන්න වීජගානිතය අනුව සරල සුරු කිරීමකට භාජනය කරගන්නට පුළුවන්. දැම්පුළුවන් සුළු කරන්නට. එම නම්බාන මේ ප්‍රතිඵලය සුරු කල්ලා දෙකයි සයින් ඔබට පැදිලී. ගතු කරාම අටයිටා ඒවගේ පහයිටීටාග තුනයිටීට අඩුගරහම දෙකයිටීටා කිය ලැබෙනවා. තවදර රත් මේ ප්‍රතිඵලය සුළු කරන්න පුළුවන් අපිට. ඔබට පැහැදිර මේ අගයන් දෙක සරලව සුළුවෙනවා. ඒමනම් බලන්න අවසාන ප්‍රතිඵලය දෙකයි සයින් හතරයිටීටා කොස්ටීටා වශයෙන් අපිට අවසාන් පිළිතුර. බන්න ගැටලුවේකිවීම මක්ද. යි පහයිටා න්න සයින්් තුනයිට. ශිකෝනමිති අනපාත එකතුක් ගුණිතයක් වශෙන් ලිය දක්වන්න. එනම් අවසාන ප්‍රතිඵලය දෙකයි සයින් හතරයිටීට කොස්තිට බලන්න සිිකෝනමිතික අනුපාත දෙක ගුණිතයක් වුණා. එවනම් බලන්න සිිකෝනමිතික අපා එකතු ගුණිතයක් කරන්නත් ගුණිතයක් එකතුවක් කරන්නත් අපි භාවිතා කළ යුත්තේ මෙන්න මේ ගුණන සූත්‍රයි. ඒ කියන්නේ සීධන ඩී සූතරයි. එමනං අපි තවත් ගැටලුවක් බලුන් ඔබට පැදිලි පලවෙනි ගැටලු ආකාරයම ගැටළුවවා. එනම් මෙතැදිිත් දරුවන්ට පැදිලි අපි පාවිච්ිකන්නන් සීධන්ඩී සූත්‍ර එක කියන්නේ ගුණන සූත්‍ර. සයින්රීන සයින් නිසා සයින්ීරීන සයින්ඩ සූත්‍රයේ පාවිච්චි කරනවා. එනම් සයින් සයින් කියලා කියන්නේ දෙකයි කොස් සීදනඩී බදීම දෙක සයින් සීරීනඩී බෙදීම දෙක සූත්‍රය. එම නම්බලන්න ගැටලුුවේ සී හැටියට තියෙනවා අටයිීටා ඩී හැටියට තියෙනවා පහයිටීටා. ඒම නම්බන්න ප්‍රතිඵල අපිට ලැබෙනවා දෙකයි කෝස් අටයිටීටා දන්න පහයිටීටා බෙදීම දෙක පහයිටීටා අගේ ඊළඟ අගේ ලැබෙනවා. අටයිටීටාරින පහයිටීටා බෙදීම දෙක. දැන් මේ ප්‍රතිඵලයා අපිට සුළු කිරීමකට භාජනය කරන්න පුළුවන් කලින් ගැටලෝ වගේම. අපිට ලැබෙනවා දෙකයි කෝස් දහතුනයිටටා බෙදීම දෙක ඒවාගේ තුනයිටටා බෙදීම දෙක. දැන් ඔබට පැහැදිලී දහතුනයිාදීම තුනයි ටීටා බැදීම දෙක කියන්නේ තවත් සුළුවෙනගයක් නෙමේ. එන් බාන්රයන් අපට පහැදිලීම ප්‍රතිඵලය මේ විදිර සමය අපිට ලියාගන්න වෙන්නේ. අවසාන ප්‍රතිඵලය. සබන් ඉකෝනමිතිකාගේයන්ද කලෙන් තිබුණේ එකතුක් දැන්තියෙන අන්තරයක් එනම් එකතුක් ගුණිතියක් බවට අන්තර්යක් ගුණිතතියක් බවට පත් කරන්න නම් Cධන සූ්‍රCD්‍ර සූත්‍ර පාවිචිකාරන්න අවශ්‍යයි එම දැන්ගන්න අපි ගැටලු දෙකක් සාගච්චා කරා එමන අපි තුගනි ගැටලෝටය ඔබට පැහැදලි තවත් තියෙන අපිට ගුණිතියක් දක්වන්න සූත්‍රයයක් කියනම් බන්න තුනයිටීටා කොස්තීටා කෝන දෙක අසමානයි. ඔට මංල ලබා ගත්ත සූත්‍රටික තහුරුකාානු තමයි මේ සූත්‍ර හතනම් භාවිතාවන්න ගැටලු කීපයක් පාච්ි කර. එවන බන්න කොස් දන කොස් එනංො සීධන ඩී සූත්‍රයේ පාවිච්චි කළ යුත්තේ. වන්න මෙන්න මේ රූප දෙකෙන් තමයි අපි අඳුනගන්නේ මොන්න සූත්‍රේද පාවිච්චික කරට ඕනේ කියක්. ඒගේ සූත්‍රලිගත් ඔබ හොඳින් මත්තකේ බාග යුතුබෝධයැන්ගට හවරන නැති. ට මේකේ සයින් කොස් අගේ හෝ සීධන ඩීදර ඩීද කියන එක පැටිනොත්තේ ගැට්ලු වර්දිනවා. හැබැයි ඔපට එකම රාටාවකර මේ කියන්නේ හර හතරවැනි සූත්‍රයේ විතරයි කො සරන කොස්දී සූත්‍රය විතරයි වෙනස් ආකාරයකට තියන්නේෙක සවරූප දේහකල යන්න පුළම්ඹබ මඳදරුවට පැදිි කරා. එමනම් බලන්න කොස් සීධන දී සූත්‍රය අපි ආදේශ කරට ගිහාාම අපට ලැබෙනවා කොස් තුනයිටීටා කොස් ටට තමයි කැටලුවේ තියෙන්න්නේ එමනං මේ තියෙන්නේ සීවලාගය මේ තියෙන්නේ දීවල අගේ. ඒමනම් බන්න පතිඵලය ලැබෙනවා දෙකයි කොස් තුනයිටීටා ධනටීටා බෙදීම දෙ සීධනඩ සී කියන්නේ තුනයිටීටා ඩී කියන්නේ ටීටා ඒමනං තුනයි ටටා ධන ටීටා බෙදීම දෙක ඒවාගේම සීරිනඩිය කියලා කියන්නේ තුනයි ටීටා රින ටීටා බෙදීම දෙක. දැංගවට පැහැදිලි මේ තුනයි ටටාහ ටටාය එකතුකල දෙක ෙදගත් හම හතරයි ටා බදීම දෙක මෙතතින් ලැබෙනවා දෙකයි ටටා බෙදීම දෙක සුළු වෙනවා. අවසාන ප්‍රතිඵලය වලන්න දෙ දෙයිා කොස් ටීටා කියලා ත්‍රිකෝනමිතික අනුපාත දෙකක. ගුණිතයක් ලෙස ම ලියාගන තියෙනවා. එම නම්බන් ත්‍රිකෝණ මිතිගනු පාතද එකතු කොස් කොස් අගයන්දයක එකතුවක් මම ශ්‍රිකෝන මිති ගන්නු පාතදේක ගුණිතයක් වශයෙන් ලියාදැක්වා. සූත්‍ර හතරක් අපීගෙන ගත්ත මේ සම්බන්ධය. එමනන් ඔන්න ඊළඟ සූත්‍රත් භාවිතාව වෙන ගැටලුවක් මං ඔබේ දිරිපත් කළ තියනවා. බලන්න කොස් පහයිටීටාරින කොස් හතායිටීටා. කොස් අගයක් අඩු කරන්න තියනවා තවත් කොස් අගයකද. අන්න දරුවන්නේ බලන්න අපේ අර වෙනස්වන සූත්‍රය. වෙනස්වන සූත්‍රය. කොස් අගයක් අඩුකිරීම තවත් කොස් අගයක්. ඒ සූත්‍රයේ මම ස්ොරූප දෙෙකල ලියන්න පුළුවන් කියලකිව. බලන්න මේ සූත්‍රයේ වෙන බලන්න කලින්ආයම තන සීරන දී දැන් දීරණසී වුණා. මටවශන මෙතන් රීනල අද ද කන ත ප ච කර ල. ඉදිරියේදිද ගැටලු කීපයැක් මේ සූත්‍රය දරුවන්නට තහවරු කරන්න අවශ්‍ය නිසා ඉදිරියේරිත් පාවිච්ි කරනවා. ඒම නම්බාන් මේ සූත්‍රයේ ආදේශක ගත්තාහම අප්‍ර ලියාන් පොුවන් සී කියලා කියන්නේ ඩලා කියන්නේ හතයිටීටාඒ අනුව දෙකයි සයින් පහයිටීා හතයි ටීටා බෙදීම දෙක සීධන් ඩී බෙදීම දෙක. ඒවගේ බලන් ඩීරිනසි හතයි ටටගෙන් පහහියිටා ඩු කරලාති වෙන්නෙීම. මේයාගේ අරන්තී හැටි බලන්න බෙදනවා දෙකි. දැන් අපි මේ ප්‍රතිඵලය සුරු කරලා අවසාන ප්‍රතිඵලය දරුවන්ට පැහැදිලි මෙන්න මේ ආකාරයට ්‍රිකෝනමිත්තික අනුපාතදක ගුණිතයක් වශයෙන් ලිය ගන්න බළුවවා. එමනගොන්න සත්‍ර හතරම් භාවිාව වෙන ගැටු හරක් මංසා ගච්චා ක. එඒ නම්බන් ්‍රිකෝනමිතිගනු පාත දහේක එකතුවක් හෝ අන්තරයක් ගුණිතයක් වශයෙන් ලියා ගත්තා ගුණන සූත්‍ර CDCD සූත්‍ර පාවිච්චි කරලා. දැන් අපි මේ ගැටලුව භාවිතාවෙන තවත් ගැටුවතික සංකීන ගැටලුවක් සාගච්චා කරු. පස්වෙනි ගැටලුව. සයින් හතයිටීටා අඩු කිරීම සයින් පහයිටීටා. ඒ ප්‍රතිඵලයේ බෙදන් ටෝනේ කොස් හතයිීා එකතුකිරීම කොස් පහහිටට. අවසාන ප්‍රතිඵලය ඒ ප්‍රතිඵලය ටෑන්ටීටා බව සාධනය කරලා පෙන්ඩන්න ඕනේ. දැම්මම ඔබට සීදාන්ඩියගේ සූත්‍රර අතර පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සල්ල ගැටලුද දිරිපත් කරා. ඊලනමං ඔබට තවරු කරා මේ සර්වසාමයක් දුන්නාම අපි කොහෙෙන් පටන්ගරම් කොහොමද වර කරන්න කියලා. දැන් ඔබට පැහැදිලි මේ ගනිත කර්මයේ දී අපි ටෑන්ටීටගෙන් පටන්ගත් තොත්තහෙම මුනවාද කරන්න කියන පැහැදිලි අදහසක් ට ගන්න බෑ. ඒනිසාමම්මකද කරන්නේ මේේ වම් පැත්ත ගාවට යනවා. වන්පැත්ත ගාවට ගියම්ට මතක්කෙන මෙන්න මේ දේවල්. වම් පැත් තියනම් සයින් හතයිටටාරින සයින් පහයිටීටාගේ බෙදන්න තියෙනවා කොස් හතයිීට දන කොස් පහයිටටා කියලා. මටෝග පෙන්න්න ගන්න ඕනේ ටන්ීට. ඒ ටෑන්ටටා කියලා කියන්නේ මගේ මූඩිකර්තයකුණමට මතක්කෙනවා. සයින්ටීටා බෙදීම කොස්ටට. ඒ කියන්න මේකේ ඉරවඩාගේ. සයින් අගයක් වශයනොත් ඉ යටාග එක ලවය මම කොස්සගේ බවට පත්කර ගත්තොත්හම අවශ්‍ය ප්‍රතිපරය කරා යන්න පුළුවන් කිරම නිගමනයක. මක දරුවන මේ ගාන පටන්ගන්න ස්ස ඊලකට මන් කරන්න හොඳ මේ උත්තරේ මොකද කෙනෙක පි තෙරුම් ගටඕනේ. ඒවගේ බ මේකේ වම් පැත්තෙන් පටන්ගත්තාම් මට පැහැදිලි සයින් සීරින සයින්ඩී සූත්‍රයේ දාගන්න පුළුවන්. ඒවගේ කොස්සේ ධන කොස්දී සූත්‍රය දන්න පුළුවන්. මට යම් ගනිත කර්රමයක් කරගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒමනම් බලන්න දුවේ පුතේ මමහෙවුණම් සරින සයින්ඩ සූත්‍රය ගන්න බාන මෙතරබට පැලි සයින්ඩ මෙන්නේ සූතය සරු පේ තියෙන්නේ. ඒම නම් බලන්න මට ලියන්න පුළුවන්නේද මෙහි ඉරවඩාගය දෙකයි කොස් හතායිටටා දන්න පහයිටීටා බැදීම දෙක ඒවාගේම සයින් හතයිටීටාරින පහයිටීටා බෙදීම දෙක ආකාරයට ලියාගන්න පුළුවන්. ඒවාගේ බාන්න මෙහි ඉරයටාගේ ලියාගන්න ගියාම කොස්ධන කොස්දී වගේ. එමන කොස්සී දැන කොස්දී සූත්‍රයෙන් මට මේ ප්‍රතිඵලේ ඉරයට අගේ ලියාගන්න පුළුවන් මෙන්න මෙ වි දෙකයි කොස් සීධනඩීබෙදීම දෙක හතයිටීටා පහයිටීටා බෙදීම දෙක. ඒවාගේම, රින ී කියන්නේ හතයි ටීටාරින පහයි ටටා බෙදීම දෙක වශය මට ලියාගන්න හොළුවන් ඒආකඩ ලියා ගන්න හොළුවන්. ඒම නන් දැම් මේ ගත්ත ප්‍රතිඵර දෙක අපිට පැදිලි හතයිීයි පහයිටීටය එක ම දොලාහිටීට එක දෙකෙන් බෙදහම කොස් හයයිටීටා. ඒවගේ හතයි ටීටාගෙන් පහයිටීටා ඩු කරහම දෙකයි ටීටය එක දෙකෙන් බෙදහම ටීටා. ඒවගේ මේ ප්‍රතිඵලය සුදුකරහම යිට මෙතනත් සුළු කරාම ටීටා ලැබෙනවා. එම නම්බන් දීලා තියෙන ගැටලුවේ වම් පැත්ත අපේ කොස් හයිටීටා සයින්ටීට බෙදීම කොස් හයිටට කොස්තීටා වන්න ආකාරයට පත්කර ගත්තා. ඒම නම් බලන්නු දැන් මේ තියනෙ ගත්ත ප්‍රතිඵලය. දැංගමට පැහැදිලි මේ ප්‍රතිපඵලයෙන් අපිට අවශ්‍ය උත්තරේ ලැබෙනවයි කියලා. ඒක කොමද ලැබන්න බලන්න මේ අගැයි මෙය ගැයි සමානයි ඉවත් වෙනවා සයින් බැදීම කොස් කියන්නේ ටෑන්ටීට මේ තියෙන්නේ අපේ දකුණුුවත පැත්ත එහමන අපි වම් පැත්තෙන් පටන්ගත්තා දකුණු පැත්තට ගිය. ඒ කියන්න අපේ සර්වසාමය සාධනය වුණා. දැන් ඔබට පැදිලි අපි අප ගුණර සූත්‍රය පාවිච්චි කරලා සර්වසාමයක් සාධනය කරා. අපිට සුළු කරන්න පුළුවන් පැත්තෙන් අපි පටගට. මනම්බන්නන්ි ගැටලු පාක් සාගච්චා කරා අපේ හාය වන ගැටලුව බන්න ගැටලුව තියෙනවා සයින් දෙයි ඒ දන සයින් දෙකයි බී ඒ අගේ බෙදන්ට ඕනේ සයින් දෙකයි ඒරිීන සයින් දෙකයිබ ප්‍රතිපලය පෙන්න්නන්ට ඕනේ ටෑන් ඒ ධනබී බෙදීම ටෑන් ඒරින බකි බෑන තන කෝන දෙක වෙනස්සෙලා තිෑ එමනම්බන් මේ ගැටලුවත් අපේ අටන් ගන්නවා උුවන් අත පැත්ති. ඔබට පැහදිලි කලින් ගැටලුව වගේම ඉරඋඩ ශ්‍රිකෝණමිතික අනුපාත දෙයක එකතුවක් ඒවගේම ඉරයට ශ්‍රිකෝණිමිතික අනුපාතදේක අන්තරයක්. දැම් මේ පැත්තේ තියෙන්නේ තැන් තනිතිිකෝණිමිතික අනුපාතියක්. ඒවනම් අමතීරණය කරනවා ඩ මේේ සයින්සීධන සයින්ඩී සූත්‍ර යෝධන්ත. එවනම්බාන මේ සූත්‍රයේ දුහම්මට සයි දෙයි ඒ දන සයින් දෙකයිබී පත්වෙනවා දෙකයි සයින් දෙයි ඒදන දෙකයි බී බෙදීම දෙ කො දෙකයි ඒරීන දෙකයිබී බෙදීම ආකාරයට. ඒවාගේ බලන්න වම් පැත්තේ ඉරයටට හරේ තියෙන්නේ සයින් දෙයි ඒර සයින් දෙයිබී. සයින් සීරීන සයින්ඩී සූත්‍රය ආකාරයට. ඒමනම් බලන්න මට මේ ගැටලුවේ හරය ලියාගන්න පුළුවන් දෙකයි කෝස්. ඒ ධන B ඒ දන දෙකයි බ බෙදීමො දෙකයි ඒරීන දෙකයි බී බෙදීම දෙක වශයෙන්. දැන් ඒම නම් බලන්න මෙන්න මේ කෝන ටිකපිට සුළුකරගන්න පුළුවන් බොහොම පහසුයි. සුළු කර ගත්තාම ගැටලුවෝ ල බෙනවා සයින් ඒ දනබීකෝණය, කොස් ඒරණ බී ෝණය බෙදීම, කොස් ඒ ධනබ සූත්‍රය, සයින් ඒරින බී සූත්‍රය. ඒම නම් බලන්න අපිට වම් පැත්තේ ප්‍රතිඵලය මේ ආකඩ ලැබුණ දැම්පේනවේ දපට උත්තර හැහිලතිෙනවායි කිය මේ බලන්ට මෙතන අපිට පැහැදිලි සමානාගයන් දෙකක්ත් තියෙනවා කැපිලියනවා ටෑන් ඒටෑන් ඒබ වශයෙන් ලියා ගන්න පුොළුව. ඔබට පැහැදිලි වන් පැත්තෙන් අපිට ආශ්‍ය පිතුර ගන්න පුොලුව මේ බලන්න සයින් ඒ ධනබී බෙදීම කොස් ඒ දනබ කියන්නේ ටෑන් ඒ දනබ ඒවාගේ මේ ප්‍රතිඵලය මෙන්න මේගේ මට අවශ්‍යනං මෙතනින් ඉවත් කලා මෙන්න මෙතෙන්ට ගෙන්ඩ පුලුව. කොස් ඒරින බී කරල් ියයාගන්ට පුළුව. මේගේ තමයි මේ උඩට ගහිල්ලා තියෙන්නේ. දැම් මේ තියෙනෙම කදද ටෑන් ඒරිනබ. ඒමනම් බලන්න අපිට අවසාන වශයෙන් ප්‍රතිඵලය සයින් ඒ දනබ බෙදීමටෑන් ඒරිනබ කියලා ලැබෙනවා. ඒමනම් බලන්න වම් පැත්තෙන් දකුණු පැත්තවා. ඒ නම් බලන්න වෙන්න මේ සර්වසාම අපි සාධනය කරා. ඒම නම් දරුවනේ අදදවසේ මම ඔබට ආකාල්ල සූත්‍ර භාවිතා කරලා ගැටලු දෙකක් සාධච්චා කරා. ඒවාගේම ඔබට ඒ ආකාරන සූත්‍ර භාවිතයෙන් ගුණන සූත්‍රයේ කියන්නේ ත්‍රිකෝනමිතික අනුපාස්දයක එකතුවක් ගුණිතයක් වශයෙන් හෝ ගුණිතයක් එකතුවක් බවට පත්කරන ආකාරය සූත්‍ර කීපයක් ට කියා දුන්නා. ඒ සූත්‍ර භාවිතා කරල් අපි ගැට්ලුකීපයක් සාගච්ඡා කරා. ඒමනම් දරුවන්නේේ අද දවසේ පාඩ මොබි මෙතනින් නවත්තනවා. ත ඊළඟ දවසේ අපේ පාඩම් වෙන්නම කද මේකෙන් තවත් ගැටලු කීපයක් මම සාගච්චා කරනවා. සාගච්ඡා කරල ඔබට කෝනයක ගුණාකාර සහ උපගුණාකාර සූත්‍රටික ඔබට මම කියල දෙෙනවා. ඒමනං ඔබට මම ඒ පාඩංවොල්ට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. ඒවාගේ මේ පාඩක් ඔබට YouTubeු channelනල් එන්න ඊ හරහා නරබන්න පුළුවන්. මුලපාඩන් ටික දරුවනය ඔබ හොඳින් ප්‍රගුණ කරලා ශ්‍රිකෝන්මිති අපේ ඊළඟ පාඩමට සහභාගීවල් ලෙස ආරාධනා කරමින් අද දවස අපි සමුගම දරුවනේ ඔබ සැමට ආයුබෝවන්.